මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙහන් අමරතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී තිබෙනවා. මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොහන් පතිරණගේ මහතා පැවසුවේ ජෙහන් අමරතුංග මහතා පෙරේදා සිය ලිපිය බාර දුන් බවයි. නමුත් විශේෂය වන්නේ පසුගිය අගෝස්තු මාස 31 වෙනිදා සිට බලපෑවෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපියට දින යොදා තිබීමයි. එමෙන්ම මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ තවත් සමාජිකයෙකු වූ ක්‍රිෂ් රාජේන්ද්‍රන් මහතාගේ දුර කාලය දීර්ඝ කරන හැ. මෙවන විට මහජන බැංකුවේ සිටින අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සංඛ්‍යාව 6ක්. මේ අතර ජනාධිපතිතුමා හෝ විශ්වභාර මාත්‍යවරයා තමා සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වෙන්නයි මෙතෙක් ලිඛිතව හෝ වාචිකව දන්වා නැතැයි ලංකා බැංකුවේ සභාපති රෝලන් පෙරේරා මහතා පවසනවා. ඔහු පැවසුවේ ඒ අනුව තමා සහ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු කරගෙන යන බවයි. එවන් දැනුම් දීමක් ලැබුණොත් ඉවත් වීමට සූදානම් බවද ඔහු සඳහන් කළා. ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැහැර හරිනවාද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වන ව්‍යවස්ථාවට අනුව අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු උපත් කිරීම සහ ඉවත් කිරීමේ බලය විධායක ජනාධිපතිවරයා සතුයි. එසේනම් විධායක ජනාධිපතිවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමේ බලය ලේකම්වරයාට නොමැති වන්නේ කෙසේද? හිටපු භණ්ඩාගාර ලේකම් පීපී ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ඉවත් කර තිබියදීත් යලි එම දුරීට පත් කළේ ව්‍යවස්ථානුකූල මෙම බලය මතයි. මේ අතර ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේද ඊයේ දිනේදී සිය අස්වීමේ ලිපි ජනාධිපතිතුමා වෙත යොමු කර තිබෙන බවට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සනාථ කළා.